අඩෝවේ පට්ට සෙනගත් යකෝ ඉන්නේ මේ කඩල හුන්ඩු දෙක ඇතිවේද බං මිනිස්සුන්ට බෙදන්න. කෝ බලන්ඩ අපට සිරි ලයින් එකේ කෙලවරක් පෙනෙන්නෙම නෑහිච්චෝ. වැඩේ කෙලවෙන්නයි වගේ යන්නේ. හැබැයි පොතේ අපට මේ සෙනගස්සේ දුවන්නත් ඉඩ නෑ. කන්න තමයි වෙන්නේ මිනිස්සුන්ගෙන් පුටේ කඩල ඉවරයි කිව්වහම. ලකෝ බය වෙන්න එපායකෝ, මේක දන්සැලක්. මිනිස්සු ඔක්කොටම දෙනවයි කියලා නියමයක් නෑනේ ඈ. එහෙනම් බය නැතුව හිටපන්. ඉවරුනොත් ඉවරයි. ඒ ඉවර වෙන වෙලාවට මොකෙක් හරි පඩත්තලේ කිරියොත්, බී ගත් එකේ කිරියොත් ඉතින් ඔය කොක් ඇද්දොත් මිසක්. නැත්තං අයිත් මිනිස්සු තේරුම් ගන්නවා දන්සැල ඉවරයි, කඩල ඉවරයි. මට නම් බයක් හිතෙනවා බං. උඹේ කතාව ඒ වෙලාවට වලංගු වෙයිද කියලා ඈ. හරි හරි, කොහොම වුණත් දැන් අපි පටන් ගත්ත වැඩේ කරමුකෝ. ඉවරනේ කතන්දරේ. පෝලිම් පනින්න එපා කවුරුත්. පෝලිමට එන්න. පෝලිම් පනින්න එපා කවුරුත්. තියෙන තරම් හැමෝටම දෙනවා. බය වෙන්න එපා. තමන්ගේ කුස නිවා ගන්න කඩල ඇට දෙකක් හරි ඇති කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. මොකද මේක දන්සලක් නිසා. ඉතින් අපි සියලුම දෙනාටම දෙනවා කියලා පොරොන්දු වෙන්න බෑ. ඒකින්ද හැමෝටම දෙනවා කිවත් සමහර විට ඉවර වෙන්න පුළුවන්. ඉතින් ලද දෙයින් සතුටු වෙන්න මේ උතුම් පොසොන් පෝය දවසේ. කවුරුත් රණ්ඩු සරුවල් කරගන්න එපා. පෝලිම් පනින්න එපා. පෝලිමට එන්න. අප්පට සිරි, මේ පෝලිමේ දිග බලපංකො බං. මේකෙඉඳලා කවද කල්ල කන්නද බං? තව දන්සල් නැද්ද? යමංක එව්වට බං. ඕම හිටපන්, මං අනිත් ඒවා බලලා ආවේ. එව්වගේ මීට වඩා දිග පෝලිම. මේක ටිකක් හරි ඉක්මනට යනවා. ටිකක් හරි ඉක්මනට යනවා කිව්වට කෝබන්? දැන් මෙතන විනාඩි 45ක් විතර එක තැන තැනනේ. යන්නේ නෑනේ. දැන් නම් බලද්දිනි හොඳටම බඩපණුව බොක්සිං ගහනවා. කඩල දීපිය, කඩල දීපිය කියලා. මොකෝ කඩල ඉවර වෙලාද යන්නත්තේ ඇන්ටි? මන් දන්නේ කොහොමදලා මෙයෝ පෝලිම යන්නේ නෑ ඉස්සරහට. මම මොකද කරන්නේ ඒකටද? ඉවර වෙලා කඩල තම්බනවද දන්නේ නෑනේ ආයෙ පාර. එහෙම වෙන්න ඇති නේද? බලමුකෝ තව ටිකක් ඉවසලා. අපේ කට ඉවසුවත් බඩ ඇතුළේ ඉන්න පණුව ඉවසන්නේ නෑනේ ඇන්ටි. ඒකනේ ජරමරේ. එහෙම කියලා බෑනේ කොළුව. අපට ඕන විදිහට දන්සල් දෙන්නේ නෑනේ මේ මිනිස්සු. ඒ මිනිස්සුත් මෙච්චර මේ සෙනගක් පාලනය කරගෙන ඒ හැමෝටම දෙන්නනේ බලන්නේ. ඒ හින්දා ඉතින් පණුවන්ටත් සිද්ධ වෙනවා ඉවසන්න. මොකෝ අපි දෙයක් කට ඇතුළට දැම්මොත් නේ පණුවත් ගන්නෙ. උන් බලෙන් ඇවිල්ලා ගන්නද නෑනේ. අනේ උන්ට බම්බු ගහගන්න ගේපන් කොල්ලෝ. ඒ මේ ඒ සමීරයා මෙතන ඉඳලා වැඩක් නෑ බං. වර යන්න පොඩ්ඩක් ඉස්සරහට. මීට සේප් එකේ රින්ග ගම් මැදකට බං. අඩු අඩු මේ පොසොන් එක දවස නම් ගුටි කන්න බෑ. වරෙන් වරෙන් යන්න මෙතනින් ඉස්සරහට පොඩ්ඩක්. මීට සේප් එකේ යමු. ආ මල්ලි, කොහෙද මේ යන්නේ? පොලිම එන දිගයි, පොඩ්ඩක් ඉවසන්න වෙනවා. මේ ඉස්සරහට ගිහින් පොලිමේ අසර රින්ගනවා හැම නෙමෙයි ඈ. අපිත් මේ දැන් පැය ගාණක් මෙතන කට්ට කන්නේ කඩල ටිකක් දාගන්න බරට. පිස්සුද පිස්සුද අයියේ, අපි මේ වෙන දන්සලක් හොයාගෙන යන ගම. මේක එන පොලිමක්නේ. අඩු පොලිම අඩු තියෙන දන්සලක් හොයාගෙන යනවා. දන්සල් මේකේ තව නැතුවේ මිහින්තලේ. නැත්තං අනුරාධපුරේට හරි ගිහින් කනවා. මේ ඇටපිච්චි කොල්ලන්ගේ තියෙන හිතුවක්කාරකම. මුන්ට පෝලිමේ ඉන්න බෑනේ අම්මා පල්ල පෑ දෙක තුනක්. ඈ පුදුම විසයක් තියෙන්නේ. මුන්ට ඕනේ ඉක්මන්ට ඉක්මන්ට ගිහිල්ලා එකපාරම පුදපියකක් ගල පටන් ගත්ත හැටියම කන්න. පෝලිමේ ඉඳලා එහෙම පුරුද්දක් නෑ මුන්ට. එහෙම තමයි අංකල්. දැන් හැදෙන කාලේ කොල්ලෝ ඔවුන්ට පෝලිමේ ඉඳලා පුරුද්දක් නෑ. ඔවුනුත් ඉතින් අපේ වයස පන්නන්න ඕනේ. ඔන්න පෝලිමේ සාන්තව ඉන්න. අප්පට සිරි වෙනවනේ අකෝ. දැන් හැතම්මක් විතර ආවනේ අකෝ. බලපන් පොලිමේ දිග. ඔහොම නැවතියන් ඔතන. ආ අංකල් කොහමද ඉතින්? මේන් තලේ වඳින්නවා වගේ නේ. පොඩි බඩගින්නකුත් දැනුණාද? අනේ මන් දන්නේ අයියේ. පොලිම යන්නේ නැද්ද අප්ප? දැන් පැය දෙකම අරක් එකම තැන. අවුවත් ඇලි. ඒ හිච්ච අපි පොඩ්ඩක් ගිහින් එමුද බං. පොලිම කොච්චර දුරට තියනවද කියලා බලන්න. දැන් මං කී දෙනෙකුට දුන්නද බං? තාම ඉතර නෑනේ පොලිම. අකෝ තව කල්ල කිලෝ 15ක් 20ක් වගේ තියෙන්නේ. යමංකෝ එහෙනම් බලන්න. ජොනියෝ ඉමක්කොනක් පෙනෙන්නේ නෑනේ. තව සල්ලි ටිකක් තියෙනව නේද? ඒකෙන් තව කල්ල ටිකක් ගේමුද පුළුවන් තරම් ඈ? අර එහා පැත්තේ තුඟබඩු කඩ තියෙනවනේ බං. පෙන්ගෙන්ඩ දාන්න ඕනේ නෑ. ලුණු ටිකක් වැඩිපුර දාලා ගින්දර දාමු හොතට වහලා. අක්කේ මේ කවුද ඉස්සරහා ඉන්නේ? අපට ඉස්සරහින් දෙන්නේ කිටි නෑනේ. ඒක තමයි මේ මාත් බැලුවේ මේ කොහෙන්ද ආවේ කියලා. හලෝ මේ කොහෙන්ද ආවේ මේ අපි ඉස්සරහට?
අපිත් මේ පැය ගාණක් පොලිමේ ඉන්නේ මෙතන. කොහෙන් ඇවිල්ලාද පැන්නේ? ඈ යනවා යනවා පිටිපස්සට. හැබැයි මෙතනින් ඉස්සල්ලාම යනවා දැක්කම බලා දෙන්න. මෙතනින් ඉන්න බෑ පොලිමේ. මාත් කිව්වනේ පොලිම් පනින්න බෑ කියලා. අර සංවිධායක මණ්ඩලෙන්නුත් කියනවා ඇහුණා නේද පොලිම් පනින්න එපා කියලා. හැමෝටම දෙනවා කියලා. ඒ තියෙද්දි මොකද්ද මේ උඹලා කරේ? පිස්සු දැන්ටි වලට. අපි මේ පැනප පොලිමක් නෑ. අපි මෙතන ඉඳලා තමයි ගියේ. අපි ගියේ පම්ප් එකක් දාලා එන්න. දැක්කේ නැද්ද අපි මෙතන ඉන්නවා? මගේ අකා උස ගන්න නැතුව හොඳ හිතින් පලයල්ලා උඹලා හිටපු ප්ලේස් එකට. මොකද මම මෙතන හොඳට බලාගෙන හිටියේ මෙතන ඉස්සරහා කවුද ඉන්නේ කියලා. හොඳට මූණ මතකයි මට. මොකෝ මම මෙතන ටෙම්පරාද වුණානේ පෑ දෙක තුනක්. උඹලා හිතුවද මේ අපි කොණ්ඩ බැඳපු ජීන්නු කියලා? අපි ඇස් පේන්නේ නැහැ කියලා ඈ? තාම හොඳට ඇස් පේනවා. පලයව පලයව මෙතනින්. නෑ නෑ ඇන්ටි මේ ඔයාලට වැරදිලා ඔයාලට වැරදිලා. අපි තමයි මෙතන හිටියේ. ටොයිලට් එකට යන්නත් එතනත් පොලිමේ ඉන්න සිද්ධ වුණානේ. ඒකයි ටිකක් පරක්කුනේ. ඒ වෙලේ අපේ මූණු ටික අමතක වෙන්න ඇති ඔයාලට. ආ ආ ආ මෙහා මෙහා අපිට මේ පැය දෙකට මෙතන ඉස්සරහ හිටපු එකගේ මූණ අමතක වෙනවා. අපි මොකෝ මේ මුල් ඒරියාවෙන් ආපු නෙමෙයි. මේ හොඳ හිතින් කියන්නේ මෙතනින් පලයල්ලා. හරිද? තව තව යමු මෙතන රින්ග ගන්න කලින් උඹලා උඹලා හිටපු තැනට පලයල්ලා. පිස්සු දැන්ටි මේ පිස්සු කතා කරන්න එපා. අපේ ප්ලේස් එක මෙතන. ඔයාලගේ ඇස් පේන්නේ නැතුණාට අපට කරන්න දෙයක් නෑ අප්පා. අයියකෝ. එහෙමද? එහෙමද? අපේ ඇස් පේන්නේ නෑ නේද? මෙහරෙන් පොලස් කොට්ටෝරුවා. අනේ මන් දන්නේ මේ ඇස්සේ මේ පෝලිම් පැනලා අර ඇටිපිටි කොල්ලෝ මෙතනින් ගියා මන් දැක්කා. උන් ඒකමන වලියකුත් දා ගන්න හදනවා. මන් දන්නවා මේ කඩල පෝලිමේ කඩලනම් කන්න වෙන්නේ නෑ ආය. අය 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 බෙල්ල 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 ඇන්ටි මේ හොඳ ඉතින් කියන්නේ බෙල්ල අතාරින්ද? ආය කියන්නේ. අය 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 ඇයි ඇයි ගහන්න මොකද ගහන්න මොකද ඇන්ටි? ඇන්ටි මේ අපට පෝලිමේ ඉන්න අයිතියක් තියෙනවා. හරිද? අපි හිටපු තැන මේ ඉන්නේ අනිත් පොලස් කොට්ටෝර මෙහර. උඹලා දෙන්න තමයි අර කෙරවලේම ඉඳලා ආවේ. වෙන දන්සැලක් හොයාගෙන යන ගමන් කියලා කිව්වේ. ඒ වෙන දන්සැල වෙන්න මේ මෙතන නැවතුනේ නේ. උඹලා හිතුවද මේ අපි දෙන්නගෙන් අනුකම්පාව අරගෙන උඹලා දෙන්නට මෙතන ඉන්න දෙයි කියලා? හප් පලත්තලයෝ. අය 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 ගහන්නපා ගහන්නපා ඇන්ටි. හරි 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 අපි අපි හරි අපි යන්නම්කෝ. අපට ඕනේ නෑ තොපේ කඩල. අපි ඉන්නේ ගහන්නපා ගහන්නපා. අම්මෝ කොණ්ඩ අප්පට සිරි වෙනවා අන්න ඇන්ටිලා දෙන්නේ ගහනවා කොල්ල දෙන්නෙකුට. ඔයකෝ යමන් යමන් ඉක්මන් කරලා. ඔව් 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 මොකද 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 මේ පෝලිං වල ගහමරා ගන්නේ ඈ? අපි කිව්වනේ හැමෝටම කඩලා දෙන්න උත්සාහ කරනවා අපි. තාම කල්ල දන්සල ඉවර නෑ. ඇයි මේ පෝලි මේ ගහමරා ගන්නේ? මේක පොසොන් පෝය දවස. ඇයි අප්ප මේ වගේ දවසකවත් ඔයාලා සංසම් වෙන්නේ නැත්තේ? ඈ ගහමරා ගන්න පුළුවන්ද මේ කඩලට දෙක්කට? ඇයි මේ ඔයාලා ගහමරා ගන්නේ? නවත්තන්න නවත්තන්න ඇන්ටි. ඇයි ඇයි දැන් මේ ගහමරා ගන්නේ? මොනව බෙදා ගන්න බැරුවද? ඈ ඉඩම් බෙදා ගන්න බැරුවද? ඈ නෑ පුතේ බලන්නකෝ. අපි දැන් මේ පැය දෙකමාරක් තුනක් විතර ඉඳන් මෙතන කට්ට කනවා අවුවේ. මෙවුන් දෙන්න මේ පිටිපස්සේ ඉඳලාම ඇවිල්ලා අපට කියනවා ඇහුණා මුන් දෙන්න මේ වෙන දන්සලකට යන්න හදන්නේ. පෝලිම වැඩි. ඒ හින්දා වෙනද අඩු දන්සලකට යනවා කියලා තමයි මුන් දෙන්න මෙතන හිටින්. පස්සේ කියන මුන් දෙන්න ටොයිලට් එකට ගිහින් එන්න ගියාලු. එතනත් පෝලිමේ ඉන්න උනාලු. දැක්කේ නැද්දලු මූණ මෙතන ගෙම්පර් එකේ මදි වට මුන් දෙන්නගේ. ඒකනේ ඒකනේ බං වැරදීනේ බං. කවුරුත් මෙතන පෝලිම හැදිලා ඉන්නේ මොනවා හරි දෙන දෙයකින් කුසගින්න නිවා ගන්නනේ බං. ඈ උඹලා ඒ මදිවට ඇවිල්ලා ආතල් ගන්නවනේ පෝලිම් පැනලා. එහෙම කරන් දෙපා මචන්ලා. මේක දන්සැලක්. උඹට මේ දන්සැලේ ඉන්න බැරි නම් වෙන දන්සැලකට ඵලයන්. පෝලිම් පැනලා මිනිස්සුන්ගේ කේන්ති අවසන් එපා බං. මේ පෝයේ දවසේවත් උඹලා. හරි හරි දැන් නැගිටලා ඵලයල්ලා. ඇන්ටිලත් පෝලිමේ ඉන්න. අපි ඉක්මන්ටම කල්ලා ටික දෙනවා. මුන් දැනගන්න ඕනේ මේක මිහින්තලේ. මේක අපේ ගම. අපිත් මේ අවුරුද්දකට සැරයක් තමයි පෝලිමේ ඉඳලා කඩලා ගන්නෙ. ආතල් එකක් ගන්න. ඒක විනාශ කරන්න දෙන්න බෑ පිටින් ආපු පරයන්ට. ඒක දැනගන්නව. ඇයියකෝ නැත්තම් අපට ගෙදර මේ එහා පැත්තේ තියෙන්නේ. ගිහිල්ලා කල්ල ටිකක් අම්බගෙන කන්න පුළුවන්. ඒ වගේ නෙවෙයි පෝලිමේ ඉඳලා කන එක පොඩි ආතල් එකක් තියෙනවා. ඒකයි අපි මේ ආවේ. ඇයියකෝ